මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩපඩුකේෂන් YouTubeු නාලිකව සස්ටරයික් කරන්න. අලුතෙත් චනලේ එකතුවෙන පාඩම්මාලා තැන ගන්න. බෙල්පස්නෙ කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වන ලොකු ඔන් Onlineයින් පාසල ඩුශන් අයිබොන්රතරදු දෙපති ඔන අපිීමේ? ්‍රේීිය එ එක තමයි අප මේක තුවෙලා න්ට මයිරත්තරන් දුවපපුතේ උප දැන්දක ්‍රීියෙන් තුන පන්තියට ආපු ගමම්ම ලස්සන කියවීමේ පොතක්කවම්බනවා කියවන්න රස කර ආසාාවෙන් නේද. ලස්සන කතන්දර තිය ලස්සන රූප තියන හරි ආසාහිතන විදිහේ කතන්දර පොතත්තමයි පිටහම්මිින් අපි කතන්දර පොතක් කිද අප කියපු කියවීම පො ද ඔන්න දෙකේ පන්තියෙන් තුනේ පන්තියට ආපු ගමම් පොඩි වෙනසක් මේ පොතේ දකින්න පුළුවන් වෙන මයරත්රන්ද උලපුතාරට දැක්කද මොකක්ද තියෙන වෙනස කියලා. අ දෙකේ පන්තියේ ඇතිවිච්ච කියවීමේ පොතට වඩා මේ තුනේ පන්තිය තියෙන කියවීමේ පොතේ අකුර චුට්ටක් පොඩි වගේ නේද. චුට්ටක් පොඩි වගේ නේද. ඔව චුට්ටක් පොඩි හැබැයි. එවනාට හරි ලස්සන කතන්දර රාශිියයක් තියෙනවා මේ ලස්සන කියවීම පොත ඇතුලි. ඔන්න ැන් තුනේ පන්තේ මරත්තරන්දූලපුතාලා ඔන්න දැන් ලෑසිවෙන්නෝඕනි කියවන්න මේ ලස්සන කතා පොත. නැත්තන් කියවීමේ පොත. ඉති කියවීම පොත ඇතුළි අපිට හුගාක් දේවල් අපේ ජීවිතවලට එකතු කරගන්න පුළුවන්. ඒ වගේ අපිට දැනුම ලබාගන්න පුළුවන් උපදෙස් සරගන්න පුළුවන් ඒවිතරක් නෙමේ. අපිට අවට ලෝකයක්ත් එක බැදිච්චු පුහෝ දේවල් පිළිබඳව. අපි හරියට හිතන්න බලන්න දකින්න එකතු කරගන්න පුළුවන් එෙනවා අපි අපේ ජීවිතවලට ඉති මැරත්තරන්දය පුතේ කියවීමේ පොත, අපි කියවන්නේ එක කාරණාවත් තමයි කියවීමේ වේගිය වැඩිකරගන්න නැත්තං අපිට කියවීමේ හැකියාව හුගක් ඇතිකර ගන්න ඕන්න දැ තුනේ පන්තේන ම අරත්තරන් දුලපුතල්ට පුළුවන් වෙන්න ඕනේ. කියවීමේ වේගේ ටිකක් වැඩි කරගන්න දැඟිති මේ පතේ ලස්සන කතන්දර රාශියක් තියෙන වගේම ලස්සන රූපරාශයක් දකින්න හැකි. අව තියෙනවා. ඒ ලස්සන චිත්‍රස අතරින් තමයිමයි පතේ මේක කතන්දර නැත්තම් මේ කියන කතා. අපි වෙනුවෙන් කියමන්න තියෙන පාඩාම්. අපි හෙම කියමොකෝ පාඩ. මේ සියල්ලම හරි අපූරුවට ඉදිරිපත් කරලා තියෙනවා ඉති ඔගුල දන්නවද කොච්චර තියවද කියලා කියීම පොතේ. බැලෝද පෙරලා. ඔන්න හරි මුල්ම පිටුවේ තියෙනවා අපිගැනෙ පටුන කියරන්නේ අන්න ඒ පටුනේ තියෙනවා පලවෙනි පාඩම ඉදල මොකත පලවෙනි පාඩම. කොරවක් පැටික්කිට අකුරු කියවපුද. කොරවක් පැටික්කිට අකුරු කියව පුදා. අපිට අකුරු කියව්පු දවසත් මතකද දෙන්නන් චුට්ටම් මතකාඩුයිනේ දෙවැනි එක තමයි තරු කැට. ඊ තේමාාවන්න මයි පුතේ තරු කැට. ඊළඟක අපේ නිදහස් උත්සවය. ඊළඟක තමයි අපේරට හරි පුදුමයි මේ එක 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 තේමාවන් වලට හෙම නැත්තන් එක එක කියවීමේ පාඩම්වලට වෙනස් වෙනස් විදිහේ දැනුම තමයි අපිට අරන්ගෙන් ඊළඟටමයි පුතේ තියනවා. සභාවෙන් අවසරයි. නැතන් හරිපුදුමයි සභාවෙන් අවසරයි තේරවිලි ඔන්න අපි තේරවිියහන් හරියාසහිනි ඔන්න තේරවිලි ගැනතම අපිට ඊළඟ මේ හත්වෙනි පාඩමට දකින්න හම්බවෙ ඊළඟික තමයි නොගැල්ලපෙන රූද. නොවෙනි පාඩම මුහදු වෙරල්ලකට චාරිකාවක් ම අරත්තරන්දුල පු තලා ජීල තිනේ ද මුහදු වෙරල්වලට ටඕනුත ඒ මුහදු වෙරලකට චාරිකාවත්තම අප එතර දකින්න පුළුවන්ගන්නේ. ජිංජිය බරස් බරස් ජිංජි බරස් බරස් බරස්. හරි ලස්සන සෙල්ලමකුත් කරන වනිත කච්ිය. ඔහ! ඊළඟට රජතුමාගේ ඔටුන්න මේ එකොලොස්සෙන පාඩම. ඊළඟට හැදෙමු අපිත් මේ මගේ ඉදලොස් පාඩම ධාතුගනි පාඩ වෙන්නේ බඳලු ගමන. බදුළු ගමන කට්ටියට මතක්වවෙන්න ඕනේ. ඊළඟට අශ්්‍රවපැටියා අගමුල සෙවූ හැටි පහළො සිරිපාඩම දාසෙවනි පාඩම තමයි අහසිංගිය සොහොයුරෝ. මෙන්න මේ තේමාවන් ටික තමයි මයි රත්තරන්තුූල පුතේ අපි DPකේශන් YouTubeු නාලිකාව හරහා මයි රත්තරන්දූල පුතාලට තුනශ්‍රණයෙන්ැක්ියලු දෙනාටම අපි කතා කරන කියවීමී පොත. මෙන්න මේ පාඩන්දාසේ තමයි අපි කතා කරන්න සූදානන් වෙන්න. ඉතින් මයි රත්තරන් දුල පුතාට පුළුවන් බොහෝ දැනුමාරගෙන ඔබට එකතු වෙන විශේෂයෙන්ම අපිට ආසහිතෙන විදිහට කියවන්න පුළුවන් ලස්සන පොතත් තමයි අපිට හම් වෙලා තියන්නේෙ එමන අපි කියවල බල මුද. හා අපි කියල බලු පල වෙඩි පාඩමට අපි ගිහිම් බලු මොකද තියෙන්නේ කියලා. කොරවක් පැටික්කිට අකුරු කියෝපු ද සිංහල භාෂාව සේණිය කියවීම් පොත. කොරවක් පැටික්ිට අකුරු කිය උපදා. දැක් කවද මේ කොරවක් පැටික්කි කියන්නේ. කොරවක් අහල තියෙනවා කොරවක්කා අතියවා. කවදම ඔ ඔබ දැකල තියෙනවා කුඹරේ. නැත්තන් දෙපාවක අපි හඳුන්න පොඩි ඇලමාර්ගවල කුඹරත් එක්ක බැඳදිච්ච ආනෙ ඒ හැම නිරන්තරයෙන් දකින්න පුළුවන් කොවක්වෝ ඇවිදගෙන නේද බඩ තිකක් සුදුයි අත්මය අත්ට අත්තටු හෙම සම්පූර්ණයම අලු පාහට හුරු විච්ච නැතන් කලුප පාටක කිටතු පොඩි දිග පාද තියන පොඩි කුරුල්ලෙක්. අ තමයි කොවක් කියලා පිහඳුන්න හැබැමයිපුතේ මේ ඒ කොරවක් පැටිකිි ගැනමද මේ කතා කරන්න කර තමයි පි බලන්නුවෙන් එහම් අපි බලබුදු පාඩම කියලා නද මාර්තෙකම ලෑසිව දැං ඇගිල තියා ගන්න පාඩමට ඔන්න තියගත්ත දැඟිල්ල පොත පෙරල ගත්තද පාඩමගත්තා දැ ඇගිලි තිර පටන් ගන්න කොතඇන්දටන්ගන්න කොරවක් පැටික්කට අකුණු කියවපුද. එකෝමත්ක රටක ලොකු කැලෑ රුද්දක, කොරවක්කෝ කියලා කියන කුරුල්ලෝ කට්ටියක් හිටිය. කොමද කියන්නේ එකෝමත් එක රටක ලොකු කැලෑරොදක කොරවක්කෝ කියලා කියන කුරුල්ලෝ කට්ටියයක් හිටිය කෞද මේ කියන්නේ කොරවක්කෝ කියන කට්ටියක් ගැන්. බෙනමගොලු ඉන්නකොහද එකෝමත් එකට එකෝමත් එක රටක හරි අප දන්නේන තු tapi කදර පනහෙමන එකකෝමත් එක රටක එම ම අප pada anggaදමි Ikකෝමත් එක රටක කොරුවක්ක කියලා කුරුල්ලො ිකක් හිටිය දැවුණන මයිපුතතාලට පේනවා රූපය. මේ රූපය ඔබට දකින්න පුළන් අර ම කිව්වෙේ නිරන්තරෙන් ඔය වගුරු බිම්මල එම තම් මඩ සහිත බිම් එකන කුම්ඹුරු වගේ කුම්ඹුරු අයින සහ මඩ සහිත ප්‍රදේශයන් වල විශේෂය මේ කොරුවක්කො කියන සත්තුව අපට දෙැකීමේ හැකියාව තියෙනවා පාද හිීනි දිග කුසපාද හැබැ මේගොලො කොක්කුට ෝඩ ටිකක්. වස් මේ ගො හුගක් කලාට පයින් ඇවිදි උගක්න කොක්කුත්ත එමතම එ කොකු තරම් උසනෑ කොවක්ක කියලා කියයි. ඉති මේ කොරුවක්කෝ ගැෙන තමයි මේ කතාාව ඇතුලි කියන්. හරි ලස්සන රූපයකුත් නිර්මාණය වෙලා තියෙනවා ඒ රූපය දියා බැලූහමත් අපිට කොරවක්ක ගැ යමක් ඉගෙනගන්න ආසාහිතෙනවා. එමන අපිට හිතෙන්නේ බලමුක එකෝමත් එක රටක ලොකු කැලාෑරෝදක කොරවක්කො කියලා කියන කුරුල්ලෝ කට්ටියයක් හිටියක්. මත්ක දව කොරවක්ී කොරවක්කා දැකළ කතා කරලා කීවා. දැන් කවුදු මේ කිය එකෝමත්ක දවස කොරවක් කොරවක්කා දැකළ කතා කරලා කීවා. දැන් මේ කොරවක්කා සහ කොරවක්ී කොරවක්කා සහ කොරවක්කි දැන් මේ කොෝර්්බනවිතිරියට අපේ කොරවක් පැටික්කට එහම් මේ කාගෙනදකය කොරවක් අම්මයි. වක් තාත්යි දැන් කොරවක් කියන කවදතොට කොරවක් අම් මට එතකොට කොරවක්කා කියන්න කාටද මේ කොරවක් තාතාට දැන්තේ රුම්ගත්තනන්නේ ආ හෙනම් එතමි හටයක්. අපේ කොරවක් පැටික්කිට අකුරු කියවන්නට කියාපුකාලෙ කියලා. දැන් කවුද කිව්වේ මෙහෙමකිව කවුද. කොරවක් තමයි කියන්න කොමද කියන්නේ. එකකෝමත්තක දවසක කොරවක් කොරවක්කා දැකල කතා කරල කීවා. අපේ කොරවක් පැටිට අකුරු කියවන්නට කියාපුකාලෙ කියලා. නැමේ කෞුද කියන්නේ අරකිව් කොරවක් අම් මනතන් කොරවක්කිී. කොරවක්කා කඳක් උඩක කැන්දගහක අත්තකට නැගලා කොවාක් කොවා කියලා. කෑ ගහල කියීවා අනි කුරුල්ලන්ට කරුණා කරලා අකුරු කියවන නැකතට කවුරු කවුරුත් එන්ට කියලා. ද මයිපුතේ මේ මේතික කියවනකුට බලන්නුක හරි ලස්සන කවයක් කියවන වගේ නෙමේද කියලා. හරි ලස්සන කවු මතකයිනේ දපි දෙකේ පන්තියේදී ඉගෙනගත්ත. අන්න ඒ කවියක් කියවනව වගේම හරි ලසන බලන්න කොමේ. එකෝමත් එක දවසක කොරවක්ී කොරවක්කා දැකලා කතා කරලා කීවා. අපේ කොරවක් පැටික්කිට අකුරු කියවන්නට කියාපු කාලෙ කියලා. කොරවක්කා කන්දක් උඩක කැන්ද ගහක අත්තකට නැගලා කොවා කොවා කියලා කෑගහල කීවා අනිකුරුල්ලන්ට, කරුණා කරලා අකුරු කියවන නැකතට කවුරු කවුරුත් එන්ට කියලා. ලස කතන්දරය මේ කවියක් කියනව වගේ නේද. එච්චර ලස්සනයි. එච්චර චූටි හරි ලේසි මෑරත්තරන් දුලපුතාලට ලේසියෙන්ම ආසහිතන විදිහට ගොඩනගපු හරි ලස්සන කතන්දරයක් තමයිමි. ඉතින් මැපුතේ දැම්මකද මේ කිවවේ. කොරොවක්ක කන්දක් උඩක කැන්දගහක. බලනක කන්දක් උඩක තියෙන කැන්දගහක් උඩට නැගලා. ඒකෙ තියෙන අත්තකට කඳුක්කා. කැන්දගහක අත්තකට නැගලා. කොවාක් කොවා කියලා. දෙමි කොවාකොවා කියන හඩනිකුත් කියරන්නේකවුද කොරවක්කා. කොරුවක්කගේ හඩක්. තු කොවා කොවා කියලා. කෑගහලකිවා අනිකුරුල්ලන්ට කෑගහලකිව කාර්තකිවේ අනිකුරුල්ලන්ට කිව්වා කරුණා කරලා අකුරු කියවන නැකතට කවුරු කවුරුත්තෙන්ට. දැන් කවුරු කවුරෝත්න් අකුරු කියවන නැකතට එන්න. කිය එක තමයි මෙයා කිවේ කොහොමත කිවමයක් කොවා කොවා කියල කෑගහල තමයි කිවේ. දැන් තේරුම් ගත්තනේ. දැන්ඒ කවුද ඒ කොරවක් තාත්තක්. දැ කාගෙනදබිය කියන්නේ කොරවක් කියපු කොරවක් පැටික්කිට. අනේමයපුතේ පැටික්කි කියන්නේ කවුද. චූටි කොරවක් කියක්. චූටි කොරවක් කියක්. පැටි සාමාන්‍යෙන් ඔය මොනරාගල වගේ පැතිවල ඔය ඌූ පලාතේ. සාමාන්‍ය පැටික්කි කියන වචනය පාවිච්චිකර නොකුඩා ගැහැනු දරුවන්ට තමයි කියන්නේ පැටික් කිය කියලා දැම් මෙතන මේ පැටික් කියට කියලා හඳුන්නන්නේ එකයි කොරවත් පැටික්කිට ැ මේ කොරවක් කුඩා මේ දැරයට කොරවක් කුඩා දැරිට අපි හෙමරගම කොනේද නැතවම් කුඩා කොරවක් හිට හරිනේ අපි අම්බල නතන හටත් මේ කතාව කොහොමද කියලා ුර කියවන්න නැකතට කැලේ ඔක්කොම කුරුල්ලෝ. කෞඩු පනිකෝයි කාකොයි කැස්වටුවයි කෑදැත්තොයි කිරල්ලොයි ඇටිකුකුලොයි වලිකුකුලොයි කොක්කුයි කෝකිලයොයි ඔක්කොමාව. දැකේ නැද්ද කෙවිලිය. දැබැන කෝ හරි අපුරු කියරීම බ මේ රූපය ඇතුළ මති නවමයපුතේ හරි ලස්සනට මේ රූපේ ඇතුළ ඉන්නවා මේ කොරවක්ගේ කොරවක්කිට අකුරු කියවන දවසේ මුලු ඔක්කෝම කුරුල්ලෝ ටික බලන්නක කැලේ ඔක්කොම කුරුල්ලෝ. කවඩු පනිිකෝයි කාකොයි දැමි කෞුඩු පනිකියෝ කියල තමයි සාමාන්‍යෙන් හඳුන්නන්න ඇත කෞුඩ කියලත් අපි හඳුන්වා. කවුඩු පනිකෝයි කාොයි කාකෝබ දන්නවනේ. ක කැස්ට අපි වටුව විදිර හඳුන. කෑස් වටයි කෑදැත්වයි කෑදැත ලසනයි එහෙමති පොඩි න හොදිග වට වක හොටක්තියන කෑදැත්ගේ. කෑදැත්තයි කිරිල් කිරල්ලොයි කිරල්ලුයි කිරල්ලුයි කිරල්ලෝයි. ඉළඟට කිරරිල්ලු අපි මේ කිරල්ලෝ දකි නෑැකාව තිනමපුතේ ඒත් දකින්න තිරමීමේ මේ කිරලයි මේ එන්න කොරවක්කයි දෙන්න ටිකක් එක ලඟින් වගේ හැබැයි ු කිරල්ලු මේ අර කොරවක්කට වඩා පොඩි. කොරවක්කටඩ පොඩි එච්චර පාද උස ඒගොලු මහ වේගෙන් පිියාාවගෙන යන්නේගොලට හැකියාව තියෙන. සමන් කොරවක් එහම ඉචර වේගීෙන් පියාභ යන සතෙක් නෙමීකුළො ගේ ආරක්ෂාව සදාහ පොඩ්ඩක් කියයා පියාබල යන එක ඇත්ත. ඇැබේ සාමාන්‍යෙන් එයාට ඉච්චර උගා දුරපියාාවීමේ හැකියාවක් ඇතේ නෑ තරුන් තැමයි පුතේ දැන්ඉන් තෙරුම් ගන්නකු මෙක් කිරල්ලොයි ඇටිකු කුලොයි ඇටිු කල ගල හඳහෙමදානනිද. ඇටිකුකුලොයි වලිකුකුලොයි අපේ රටේ, ජාතික පක්ෂයා අපි රට මෙහැම ප්‍රදේශයකම දකින්න පුළුවන් කුකුලේ වලිකුකුල කියල තම අපි හඳුනන්නේ වලිකුකුලොයි කොක්කුයි අන්න කෝකිලයොයි ඔක්කෝමාව කොද මේ කූකිලිය කියලා කියන්නේ. කොහා කොහාට තමයි මේ කෝකිලෝ කියලා කියන්න. ඔක්කෝමාව ඔක්කෝමාව දැක නැද්ද කෙවිලිය. අන්නට කොහාගේ ගැහැනු සතා තමයි අපි හඳුන්නන්නේ කෙවිලිය කියලා හඳුන්නනවා. කොහා නම්ෙෙවිලිය මේ දැක්කේ නැද්ද කෙවිලියිය දැක්කේ නැද්ද කියලා පෙන්ගහනවා. බලමුක අපියනම් එතනින් එහාට ගිහි. අකුරු කියවන්නට කීවේ බකමූුණට දැන් අකුරු කියවන්නට කරතින්නේ කාටද. බකමූුණට තමයි කිව්වේ. බකමුණ හම් කියලා. කොරවක් පැටික්කිට කතා කරලා කීවා. මොකද කිවේ. අකුරු කියවන්න කිවේ කාටද. බකමූුණට. මේ තියනෙ බලන්නක මේ රූපේ මේ තියන රූපේ දිහටම තමයි මේ කිවේ කාටද. බකමූුණට තමයි කිව්වේ මොකක් කියන්න කියලද කිව්වේ. කතන්ද මේ අකුරු කියවන්ට කියලා. කාටද මේ කොරවක් පැටිිට. එයා කෝමත කරේ බකමූුණා කියලා. කොරවක් පැටික්කිට කතා කරලා කීවා. දැන්ගන බකමූුණ කර කතා ගැන්න බකමුණ ඇසත් දෙෙහි දෙත පිටියවගේන ඒ විදිර තමයි කිව කෝමදකිවේ කියලා. කොරවක් පැටික්කිට කතා කරලා කීවා. මුලින්ම කයන්න කියවමු කියලා. මුලින්ම කයන්න තමයි කියවන්න කතාකරේ දැන් රදදු ොදතල් දැර ති නව දැන් ඕ ොල්ලන්ගේවල්ලට ඔබට මත කනම්. ඔබට අවුරුදු තුන විතර වෙනකොට අම්මතාත්තා හැමෝම එකතු වෙලා මුලින් හරි ඔබේ ජීවිතය සාර්ථකවෙන්ට කියලා මුලිම්ම කරන වැඩවලින් නැතන් උත්සවයකින් එකක් තමයි අකුරු කියවීම උත්සවේ. ඔබටත් මටත් අපි හැමෝටමත් මේ අකුරු කියවීම අවස්ථාව හම්බෝනා ඉදි මේක කරන්න පොඩි පූජාවත් තියලා එහෙම න සරස්සතිය පූජාව තියෙනයි කියනවා ගනදී පූජාව තියෙනවායි කියනවා ඉතින් මේ බොහෝ දේවල් කරලා අකෝම හරි පූජාවක් කහරිමොකක් හරි ඒවගේ දෙයක් කරලා අන්තිමට හරි අපූරුවට වැඩසටහනක් හදනවා අත්තරන් දල තාල්ටත් මතක ඇති අකුරු යෝකු දවස. ඉතිං එෝ අම්ම හරි නැතන් ගමේ පන්සලේ හා උදුරු හරි ස්වාමීන් වහන්සේ ගෙන්න්නගෙන මුලිම අකුරුව පලවෙනි අකුර අපිට කියලා දෙන පුතේමේ අයන්න ආ කියමු හෙන අයන්න කියලා කියන්න ආ කියලා කියන්න කියලා. ය අපි මොකත කරන්නේ ආ කියරයිට පසේ අතේ ඇගිල් අරගෙන ඒ අයන්න වගේ හරි අපූරුවට ලියනවා ඉසරනල්ලි වේ ගල්ල හල්ලේ දැන් අදනල් ලියන්නේ බොහෝ වෙලාට පැන්සලක් කරගෙන ලොකු අයනුවකුරක් අපේ අතාලා ලියවන. ති ඕකන දැන් උගක් කලාට කරන්නේ එහම නේද. ඕ එහෙම තමයි මේ උගක් කලාට කරේ හැබයි මෙතන මේ කොරුවක් අන්ගේ ගෙදර එහෙම උනේ නෑ ඒගොල් අන්ගේ ගෙදර පොඩ්ඩක් වෙනස් වුන. ඒගොල් අකරු කියව කෝම කියරද. මුලින් කයන්න කියවමු කියලා කෞදකිවවේ. කොරුවක් පටිකට කතා කරලා කිවවා කවදහමකිවේ බකමුණ මුලිම කයන්න කියමු කියලා. මුලිම කයන්න කියලා කියන්න කිය කිව්වා. කයනු කී කයන්නේ කයන්නට ඇලපිල්ලලියලූයෙන් කායන්නේ කියලා දැහමතමයි කිවේ. දැම්කොද මේ බකමුණ හුගක් දන්නවා. අකුරුත් හුගක් දන්න. ැම් බකමූුණ ොකද කරලා කිවේ. බකමුණව මුලිම් යන්න කියවමු කියලාය යනුකික යන්නේ කයන්නට ඇලපිල්ලලියා ලූයෙන් කායන්නේ කියලා. බකමුණ කවුරු කරන ආකාරයටම කිව්ව දැඟොන්න හොතමයි කිවේ කමුණ දැම්මකද වනේට පස්සේ. හොරවක් පැටිකි ටිකක් අකීකරුයි. ටිකක් අකීකර යාමකද කරේ කටෑරල කෑගහලකිව්වා කොවා කොවා කියලා. ද කරේ දැන් අර මොන්්‍රපමය කොරවක් පැටික ටික් අකීකරුයි. යාමුකද කරේ. එයා කටෑරලකිව්වා කොවාකොවා කියලා. කොරෝක්කන්ට මේතා කල් අකුරු කියවන්නට බැරි කාරණාවත් ඕක දමද කියන්න. කවක්කන්ට කවදාවක් අකුරු කියවන්න බැරිවිච්ච කාරර්ණාව තමයි අරභකමූුණ කතා කරලා අර කයන්න කියලා දෙනකොට ඒතික අහගෙන ඒක නොකිව්ව නිසා ලු කියලා කියනවා මේ කොරවක්කන්ට අකුරු කියන්න බැරි මොකද කොරවක් පැටික්කි කට ඇරල කිව්වේමකක්ද. කොවා කොවා කියන. එහෙමොලු කියල තමයි මේ කියන්නේ කාරණාවක් කොකම කතාව උපුටාගන්නා ලද්දේ මහාචාරය ජේබී දිසානායකගේ අකුරු මිහිර තුන පොතනේ දැමයිපති අප උනු පොඩ්ඩ මේ මහාචාරය දේබී දිසානායකයන් කියනෙක් කෙන ගැන චූ්ටක් අපිට මතකනම් හරි වටිනවා හරි වටිනෝ ඒ තමයි මහා්චාර්ය ජීබී දිසානායකයන් කියන්නේ අපේ රටේ ඉන්න මහා පඩිවරගේ එතුමා භාෂාව පිළිබඳව ඉතා ඉහල දැනුමත් තියෙන සිංහල භාෂාව පිළිබඳ මහාදැනුමත් සහිත විශේෂෙන් භාෂාව හැසිරිය මහඩ ගැන ඉතාවා ඉහල දැනුමත් තියෙන කෙනෙක්. ඉතින් මාචර්තුමා තමයි මාජර්ජයවි දිසානායකයන් තමයි මේ අපි මේ කතා කරන මේ පාඩම නැතම් මේ කතාව නිර්මාණය කරලා තියෙන්නේ එතුමාගේ, අකුරු මීර තුනපුතෙන. දැන් ඔන්න මයපුතේ මේ තමයි කතාව. දැන් ඔන්න හේතුවමකක්ද අරකිව්ව කොරවක් පැටික්කිට. අකුරු කියවන්න ගිහින් බකමූුණ කිව්ව මෙන්න මේ අකුරු ටික බලන්නකො කිව්වේ. මුලින්ම කයන්න කියවමු කියලා. ඉට පස්ස කියනවයා. කයනු කී කයන්නේ, කායන්නට ඇලපිල්ල ලියාලූයෙන් කායන්නේ කියර එම තමයි කිව. ද මේක කිව්හාම තේරුණාද කොරවක් පැටිකට ෑ එයාට තේරේ දේම කිව්වට නෑ. එයායහින්දා ඒක කිව්වෙත් නෑ. ඊළඟට එයා හරි අපූරු එයා ටික අකීකරු කෙනෙ. මොකදද මේ අකීකරු කියන්නේ. කීකරු අය අකීකරු අය. කීකරුව කීකරු. කීකරු කියන්න කියනදේ අහනයි තෝමුද. නේද. අපි වගේ නේදමයි රත්වන්දුවිපුතේ අපි වගේ. අන්න අයි කියන වැඩිහිටියෝ කියන බොහෝදේවල් ලහන අපි වගේ අයට තමයි අපි කැන කීකරු කියල. ඉති වැඩි හිටියෝ කියනකර යම් උපදෙස් දෙනකොට. ඒ දේවල් හරියට අහන් නැති අයට අපි කියනවා. අීකරුයි කිය නරක වැඩ කරනකොට එයා කියනදේ යහන කෙනෙක් නෙමයි නම් අපි කියනව යාට ඔයා හරි අකීකරු කෙනෙක් කිය. හම කියනවන මේ කියන්නෙත් ඒේකම තමයි. අකීකරුයිලු කවුද කොරවක්කේ. කොරවක්කේ කොරවක් පැටික්කේ කීකරු නම් මෙන්න මේ බකමූුණ හ කියලා කියපු මේ අකුරුව. කයන්න අනිවාරයෙන්ම කියනව හැබැයි එයා කයන්න නෙමේ කිව කෝ කියලා වේ. ක බන කවාක් කෝවාක් දැම්බලන්නක මෙතනත් එක ඇලපිල්ල ලියා ලූයෙන් කා යන්නේ. එම තමයි කිවීම කයනු කයන්නේ කයනුී කයන්නේ. කයන්නට ඇලපිල්ල ලියා ලූයෙන්. කායන්නේ එකඇන මේ ඇලපිල්ලට කයන්නට ඇලපිල්ල ලිව්ව නිසා කායන්න කියලා කිව්වා. කයනු කිකයන්නේ කයනුකිකායන්නේ. කයන්නට ඇලපිල්ලලියා ලූයෙන් කායන්නේ. එතු මේ කියන්න. ඉද මේක තමයි බැරි හුණේකාටද. කෝරවක් පැටික්ට දැබ්බෑන්නු හරි ලස්සන කතාවක් නනේද දෙැම අරත්තර දුල පුතාට තව ලස්සන වැඩක් දැම තඳි කරන්න පුළුවන්. දැන් අපි මේමගේ ලස්සන කතාවක් අපිට හම්බෝ වනාම අපි අරිආසාාවන්න මේක කියවන්නේ දැන් ඔන පලවෙනි මටේ ගියවුණට අපි හරි ආසාාවෙන් කියවන ං දැන් උන්නු උබට හරිපුරි වැඩ කියන්න කරන්න මය පුතාල්ට කරන්න පුළුවන් ඇතිම මේ කියන වැඩි උබට කරන්නම පුළුවන්. පාඩමී මුලට ගිහින්. දැන් අපි මුළු පාඩම දන්නවනේ නැත මේ මුළු කතාාව අපි දන්නවනි ද. ඒකන්ද ටිකක් වේගයෙන් කියාගෙන මු කියවාගෙන මු. මයපුතේ අපි කියවනකොට පොඩ්ඩම් මෙන්න මේ දේවල් මතකතියාගෙන කියවන්ට ඕනේ. අපි දෙයක් කියවනකොට අහගෙන ඉන්න කෙනෙක් ඉන්න. කෞදහගෙන ඉන්නේ. දෙැන්නන් ගෙදර ඉන්නවා හම්මයි තාත් අයි 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 අක්කයි නංග මල්ලිය අච්්‍යම්මයි සීයයි නේද මේගොල්ලො දැන් ආගරන්න. ඔන්න කටෑල්ල හරි අපූරුවට ලස්සනට කියන්න හැමූට වැහෙන්. කෝමද කියන්නේ එකෝමත් එක රටක ලොකු කැලෑරොදක කොරවක්කො කියලා කියන කුල්ලෝ කට්ටියක් කීටිය. එකකෝමත්ක දවස කොරවක්ක කොරවක්කී කොරවක්කා දැකලා කතා කරලා කීවා. අපි කොරවක් පැටික්කිට අකුරු කියවන්නට කියාපුකාලෙ කියලා. කොරවක්කා කන්දක් ගුඩක කැන්දගහක අත්තකට නැගලා කොවා කොවා කියලා කෑගහලකීවා අනිකුරුල්ලන්ට කරුණා කරලා අකුරු කියවන නැකතට කවුරු කවුරු තෙන්න්ට කියලා. ක කවරුත්තෙන්ට ඒ ැනපුතේ කවුරු කවුරුත්ති නැ මෝම මෙන්න හැමෝටම තමයි මේ කියන්නේ කාටද මේ කුරුල්ලෝ ටිකට තමයි මේ ආරදරා කරන්න ඊනකට බලන්නකෝ අකුරු කියවන නැකතට කැලේ ඔක්කොම කුරුල්ලො කෞුඩු පනිකියෝයි කාකොයි කැස්වටුවයි කෑද ඇත්තොයි කිරල්ලොයි ඇටිකුකුලොයි වලිකුකුලොයි කොක්කුයි කෝකිලයොයි ඔක් කොමාව දැක්කේ නැද්ද කෙවිලිය. අකුරු කියවන්නට කීවේ බකමූනාට බකමුණ ම් කියලා. කොරවක් පැටික්කිට කතා කරලකීවා මුලිම්ම කයන්න කියවමු කියලා. කයනු කී කයන්නේ කයන්නට ඇලපිල්ලලියා ලූයෙන් කායන්නේ කියලා. බකමූුණ කවුරුත් කරන ආකාරයට කීවා. කොරවක් පැික්. ව පැටිකි ටිකක් අකීකරුයි කට ඇරලකෑ ගහලකීවා කොවා කොවා කියලා කොරවක් කන්ට මේතා කල් අකුරු කියවන්නට බැරි කාරණාවක් ඕක දැහරිද එහෙම ටිකක් වීගීෙන් අපිට කියවන්න පුළුවන් නම් පුතේක හරි වැදගත් අපි අපේ ජීවිතවලට විශේෂයෙන් තුනේ පන්තිය ඉන්නමයි රත්තරන්දූල පුතාල කියවන කොට තිිකක් වේ අ දෙකේ පන්තියකවට වඩා තිකක් වේගය වැඩියෙන් කියවන්න උත්සහ කරන්න. හේතුව දැඟ ීළකට හතර පන්තිට යන්න සූදානමින් ඉන්නේ. ඊළඟට අපි පහේ පන්තියට යන්න න තමවුරුදුතුනකින් විතර නේද. අපි ශිෂ්ෂත්ව විභාගය වගේ විභාගයක් ලියන්නත් තෝන ජාතික විභාගයක්. ඉතිං ඒහින්දා මේ මේ පාඩමහ නැත්ත මේ කතාව, වන්න කොට හරි අපූරුවට කියන එක හරි වැදගත්. ඒවගේම තමයි මයිපතියේ අපි කියවනට මේ වචන උච්චාරණය කරේ නේ ශබ්ද කරලා හරියට කියවන්න ඕන්. මේ මුලු තේමාව තුළම නැත මේ මුලු පාඩම ඇතුළෙම තිවිච්ච පල්ලවෙනිදේ තමයි බලන්න මේ අකුරු සහ වචන එකට එකතු කරලා තියෙන විදිිය. මේමගේ තැනකට අපි ගියොත්තේම මෙබලන මෙතන්දිමි මෙතනම කොරවක් අකුරු කියවන්නට කීවේ බකුම් බකමූුණට බකමූුණ කියලා කොරවක් පැටික්කිට කතා කරලා කියවා මුලිම් කයන්න කියවමු කියලා බන ඉට පසේ කයනු කී කයන්නේ කයන්නට ඇලපිල්ල ලියා ලූයෙන්කායන්නේ කියලා බකමුණ කවුරුත් කරන ආකාරයට කීව. පති දැ මේමට අපි කියෙන විරාමලකුණු කියලා මුනුවකිරති කියන්නේ මේ විරාම ලකුණඒ වගේ විරාම ලකුණු තියවා. මේ විරාමලකුණු අනුවතමයි අපි පොඩ්ඩක් කියවනකොටත් නැවතිලා පොඩ්ඩක්යන්ට ඕන පොඩ්ඩක් නැවතිලා යන්ට ඕනි දැ මේ තියෙන්නේ කොමාව මේ කොමාවෙන් කියවෙන්නේ පොඩ්ඩක් නැවතිලා යන්න කියන අදහස. ඉතිම රත්තරන් දුූපුුතයේ අපි උත්සාහ කරන්න ඕන හැම මොහතකකිදීම හරි ලස්සනට අපූරුවට. මේ විරාම ලකුණුවනුවත් කියවන්න. ඒ වගේ මතුමයි බලන්න කොම මේ මේ වගේ තැනකම මේ පාඩමේ අකුරු කියවන නැකතට කැලේ ඔක්කොම කුරුල්ලෝ. කවුඩු පනිකෝොයි කාකොයි කැස්වටුවයි කෑදැත්තොයි කිරලුයි. ඇටිකකුලොයි වලිකුකුලොයි කොක්කුයි කෝකිලයොයි ඔක්කොමආවා. දැක්කේ නැද්ද කෙවිලිය. පුතේඒ තේරුන් නැද්ද මේ මුළුූ පාඩම ඇතුළෙම එක අකුරක් හැම වෙලාවම කියවෙනවා. මොකදද කියවෙන අකුර. මෙන්න මේ අකුර. මේ මේ කයන්න තමයි තියන්නේ. මේ කයන්නට ඇල්ල පිල්ලාම කාවෙනවා. මේ කයන්නට ඇදයාම නේද කෙටිය දෙයෝ කෑවෙනවා ඊළඟට දීර්ගෑ දෙයාවත් කෑවෙනවා බෑනම මෙම් බලන මං පෙන්නන්නේ කවුන්ඩ කෑලි කියවන කුරුල්ලු කාකෝ පනිිකියෝ කැෑස් වටුව කිරල්ලු ඇටිකුකුලෝ වලි කුකුලෝ කොක්කු කෝකිලයෝ කේවිලියෝ බලන්නක නේද මේ කියවීමේ කතාව ඇතුළේ අපිට උගක් කියේව කිය මේ බලන්නක කේ කයන්නයි හඩමකක්දේේ හඬනං ඒ කියන හඬ තමයි අපිට හ කේ හැදිල තිය ැ එතකොට මෙතන තව තියන එකක් තමයි මොකදද මේ පිල්ලම කොම්බුව මෙන්න අපිට උගන්න නවා බලන්න මෙතන තියන පිල්ලම් මොකදද කොම්බුවයි ඇලපිල්ලයි මෙතන තියන්නේ කොම්බුවයි ඇලපිල්ලයි කොඩියයි ඩැන් ඔන්න ඔබ තේරුම් ගන්න ඕනෙමයි පති මේ පාඩමය තුළේ අපිට නොකයා අදාපු අපිට නොකයා කියපු බොෝදේවල් ටිකුත්යෙන් දැතීරගන්න ඇතිමයි පරතරන්ද උලපුතා. ඉතින් මේ පාඩම කියව නොකටම මේ මුලයිදලම වැඩිපුරම තියෙන අකුර බවට පත්වෙෙන්නේ මෙන්න මේ කියන කයන්න. මේ කයන්න තමයි අපි හැම තැනකම අපිට දකින්න හම්බයි. ඊලඟට බලන්න කොමි කොරවක්කා කන්ද. කන්ද කෝවාක් කරුණා කරලා කවුරු කවුරුත් බල මේ හැම තැන කියවන මේ කුරුල්ලු. මේ හැම තැනම කියවෙන අකුරවෙන්නේ කයන්න. ඔන්න බලන්නක මාචාරජයවි දිසානායකයන් හරි අපූරුවට අකෘ ික එකතු කරලා නැත්තං කයන්න කියවෙන විදියට හරි ලස්සන කතාවක් කදලතිය ඉතින් අයනත්තර දුලපුතාල මේ කයන්න කියවෙන් හරි ලස්සනට මේ කයන්නට පිල්ලං එකතු වනාට පස්සේ ඒ එන හඩවල් ටිකත්ෙක් හරි අපූරුවට ලස්සට ශබ්ද නගා නැත්තන් හඩ හැමෝටම ඇහෙන් කට ඇරලා අපූරුවට මේ කතාව කියවන්නට ඕ එහමෝුණහම තවයි අපිට හුගක් දේවල් ඉගෙනගන්ට නැත්තන් අපිට හුගක් දේවල් අපේ ජීවිතයට එකතු කරගන්න අපේ දැනුම වැඩි කරගන්න පිල්ලන් ගැන අපේ තියෙන අවබෝධය තව වැඩි කරන්න ඉතාම හොඳ ලස්සන රසවත්නේ ධනේ ආසයි රසවත් පාඩමක් මේ පාඩම මේ කතාව කියවන්න ඕනේ හැමෝට මැහෙන්. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩDP ඩිේන් YouTube නාලිකව සස්කරයි් කරන්න. අුතෙත් චනලේ ටිකතුවෙන පාඩම්මාලා තැනගන්න. බෙල්පත්න කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වඩ ලොකුම් න්ලයින් පාසල DP เคශන්,